narrative. මානවනිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ සහ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යනායට එරෙහිව කැනේඩියානු රජය විසින් සම්බාධක පනවා ඇති බව වාර්තා වේ. 1983 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා කාලය තුළ පැවති යුද තත්ත්වය තුළ මෙකී මානවනිකම් උල්ලංඝනය කිරීම සිදු ඇති බව සඳහන්. ත්‍රස්තවාදයට පහසුකම් සපයන්නෙකු යැයි කියන අහ්මඩ් ලුක්මාන් තලීබ් නැමැත්තා විසින් අල් කයිඩා සංවිධානයට උපකාර ලබා දීමට අදාළව ඔහුගේ ආදායම උත්පාදනයට ප්‍රධාන වශයෙන් හේතුව බව කියන ශ්‍රී ලාංකික මැණික් සමාගමක් ඔහු අත්අඩංගුවට පත්වීමෙන් පසුවද ව්‍යාපාර කරගෙන යන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ අපමුදල් බාර ගැනීම තාවකාලිකව අත්විටුවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කර ඇති බව වාර්තා වේ. මීට අදාළ ලිපිය සමාජ මාධ්‍යවල හුවමාරු වීමත් සමග මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත් අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙම ක්‍රියාව තරයේ හෙළා දක්වමින් පවසා සිටියේ මෙය බරපතල ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් මැතිවරණයේ කල් දැමීමට හෝ නොපැවැත්වීමට ආණ්ඩුව ඉතාමත් දරුණු පියවර ගනිමින් සිටින බවත්ය. මෙවන් ක්‍රියාවකට අදාළව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙනීමට හැකි බව තැඹ වෙන්නා දෙති. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ විසින් ඉල්ලීම් තුනක් ඉටු කරන මෙන් ඉල්ලා ජනාධිපතිවරයාට දින 7ක කාල සීමාවකට යටත් අවසාන නිවේදනයක් ලබා දෙයි. මෙම ඉල්ලීම් වනුයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම, රජයේ ආයතන විසින් අල්ලාගෙන සිටින උතුරු හා නැගෙනහිර දෙමළ ජනයාට අයත් සියලුම ඉඩම් නිදහස් කිරීම සහ සියලුම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමය.